ಗೆಳೆಯರು ತಮ್ಮಸ್ತೆಂಗ ಓಮಿ ಇವೆ ಅಪಿ ದೆ ಬೊಸ್ಸು ಹಂಬೆಲಾ ಗೀಲ್ಲಾ ತಮ್ಮಸಿ ರಸ್ಸಾವಟ ಗನ್ನುವಾ ಕೇಳಾ ಬೊಸ್ಸು ದೆನುವತ್ ಕರಲೇ ಇರೋ ಹ ಅನೆ ಅಯ್ಯಿ ಬೊಸಮಾವ ಗನೀದ ಬೈಗೇ ದನ್ನೆ ಅನಿ ತಮ್ಮಸೆ ಇನ್ನವ ಹರಿಯ ಮಮೈ ಮೆತನ ಬಾಸ್ ಲಗೇ ಇಂಚಾರ್ಜ್ ಹರಿದ ಮಮ್ಮನೋ ಹರಿ ಕಿವ್ವತ್ ಬೊಸತ್ ದೆಕಟ ಎಂಬರೆನೋಯ್ ಈ ತಮ್ಮಸೆ ರುಪಿಯಲ್ 1000 ಪ್ಲೇಸ್ ಕರೆ ಗನ್ನವಾ ಅಪಿ ವೆಡೇ ಕರಲಾ ದುನ್ನಟ ಪಸ್ಸೆ ಅಪಿ ದೆನ್ನಟ ರುಪಿಯಲ್ 1000 ದೇನಮ ಹರಿ ಮತಕಲಿ ಮತಕಲಿ 1000 මට 500යි ගෝලයට 500යි ගෝලය ඔව්ද කො ගෝලය උඹ 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 යමන් 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 දෙකන් 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 වන්න වන්න ඉතගොන්න ඉත කොටකේ බුල කන්තලේ සයිට් එක කට්ටි යවන්න තිනවා පිටි කැස් වලින් සල්ලි ලැස්ති කරන්ද නෑ නෑ චෙක් එක මාරු කරලා ගෙන්න ගන්න ඉතින් කියලා ඔක්කොම ඉතින් කියන්න ඕනේ පොඩි ළමයට ඔය යකාගේ කව් ගුඩ් මෝර්නින් සර් මෝර්නින් මෝර්නින් බේ දැන් අද පරණ සයිට් එකේ වැඩ ඉවරයි. ඕකේ? දැන් අලුත් සයිට් එක කන්තලේ. ආ සර්. දැන් රෙඩිලා නේ ආයි? ඔව් සර්. අපි සර් පරණ සයිට් එකේ ඉඳලා එනකොට සියලුම ඇඳුම් කැඩුනේ උයා පියාගෙන කන බලම් මුට්ටි අරගෙනමයි ආවේ සර්. ඒ විතරක් නෙමෙයි සර්. අපි පරණ සයිට් එකෙන් එනකොට සර් අහල පහල සියලුම අමුදරුවා. සිප වෙනතිකින් සර්. සිත සනසලා සියලුම යුතුයකම් ආවර කරලා තමයි ආවේ සර්. ඔක මොකද මොකද කියන්නේ සයිට් එක ආවට මොකද අමුදරුවෝ? ඔව් සර්. ඔව් කොහෙද? ඇයි සර් දන්නේ නැත්තේ? සර් කතාවක් තියෙනවා. ඔය දුර පළාත් වලට බඩු යනගෙන යන සමහර ලොරි දැරියෝ මහත්තුරු හා බත් කන්න නවත්තර තැන් වල පවුලක් දෙකක් තියාගෙන ඉන්නවා. සර් මේ අපිත් එහෙම තමයි. ඒ කියන්නේ පාස්ලත් එහෙම තමයි. ප්‍රතිපත්ති කඩන්න ඕනේ නෑ නේද සර්? වෙන්නේ කරුනේ. ඔව්. ඇයි මම කිව්වේ දැන් ඒ එතනක් දරු මල්ලු ඇතේනෝනි ගාවට මල්ලු ඇතේ නැහැ සර් දරු ඇතේ මේ තමුදලා දෙන්න තමයි එකක් කියන්න තමුදලා මොනවා කළත් කමන්නේ මෙතන ළමයි බමයි අතින් එල්ලගෙන ගෑනු උදවිය උදේට මේ ඔෆිස් එකට ආවොත් එහෙම තමුදලා හොයාගෙන මම ඒගොල්ලන්ව තමුදලාගේ ඔරිජිනල් පවුලට බාර දීලා තමයි නතර වෙන්නේ තේරුණේ ඊයටවත් නැහැ සර් කීයටවත් දෙන්නේ නැහැ සර් මේ ඔෆිස් එකෙන් නම් හොයාගෙන ඉස්සර ගෑනු උදවිය සර් එන්නේ නැහැ සර් සේවම කිව්වට උදේ එළිවෙනකොට ගෑනු ළමයි වඩාගෙන ඔෆිස් එක ඉස්සර ඇවිත් ඉඳී සර්ට කියන්න සර් ඇලවලා කන්ස්ට්‍රක්ෂන් එක තියෙන්නේ සර් ඔව් අර ඇලවලා හෝම්ස් එකේ ඇඩ්‍රස් එක තමයි අපි දෙන්නම දීලා තියෙන්නේ මේ හන්දි ඇලවලා හෝම්ස් කන්ස්ට්‍රක්ෂන් එකේ ඔව් ත්‍රිපිනෙත් දුන්නේ නැහැ ඔව් මෙරේ උඩ මෙරේ උඩ සමාවෙන්න සර් ගපි කොල්ලේ කේ කනාව සර් මේ අස්කඩේට රස්සාව දෙන්න ඇත්තටද ඔව් ඇත්තට සර් සර් බැලලා කියන්නම් ගන්න බෑ කියලා නම් කියන්න එපා සර් ගරෙක් නේ ඔව් සර් ෆයිනල්ද මියා සර් ගිනි කසියා වගේ වැඩ සර් මොහොතක්වත් නිකන් ඉන්නේ නෑ මගේ දුරින් ආතිත් එනවා සර් ඔකේ තාත්තට මම සර් පොරොන්දු වතුනා සර්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා හරි ඌට මං රස්සාව අරන් දෙනවා කියලා ඕ සෙමුණ මගුලකට ගොයි කොහෙත් යන මිනිසුන්ට පොරොන්දු වෙයි රස්සාව අරන් දෙනවා කියලා ඒක සර් මගේ යුතුකමනේ මොකද දුක හා ඒ සර් ඌගේ අත මැදලා ඉන්නේ මාමනේ ආ මේ තාම දේ මස්සිනා මස්සිනා සර් මස්සිනා බං ආ ඕ ඕ හරි 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 එක්කගෙන එක්කගෙන මල්ලේ මොකද මේ? ඇයි? ආවම නේ. ඇයි? පස් නැරෙන්න නැති වෙයි මට මෙතනට ලා ඉන්නේ කියලා. ඔයාලා දාපු ක්ලාස් එකද? එයාලා කිව්ල ලොක්කව හම්බෙන්නේ නැහැ. එයාලා දාහ ක්ලාස් එකද? ලොක්කව හම්බෙන්නේ. දැන් මොකටද?
අතුදා උකාර වැඩක් තියෙනවා ලයි අරන් දෙන්න කියලා රුපියල් 1000ක් ලෑස්ති කරගන්න. ආ එන්නද? ඉදා ගන්න පුළුවන් පදාමදයි දේවකන්‍යයි මුකින් ජරාවක් ගන්න ලෑස්ති වෙන්නේ නේද? කවන්නකම මොන ජරාව? මොන මගුලකට අත් උදව් දෙන රස්සාවක් ගන්න රුපියල් 1000ක් ජරාව දෙන්නේ අයියෝ මම්බට බාස් රස්සාව අරන් දෙන්න. ஹஸ்தீபன் ඔය මෙහෙ සයිට් වල කරපු සෙල්ලම් කන්තලේ සයිට් එකේ කරන්න ලෑස්ති වෙන්න එපා. ආ හරිද? එතෙන්දී තමුසලා ඒ සයිට් එකවට කට්ටියත් එක්ක වැඩි බජෙට් එක යන්න බෑ. ආ රයිට්. හරි හරි සර්. සර් මේ ඒක නෙමෙයි සර්. මොකක්? අපිට සර් බත් වේලක් ගන්න ඔය කන්තලේ අලුත් සයිට් එකට ගියාම බත්තම්ම කෙනෙක් සෙට් කරගත්තට කමන්නෑ නේද සර්? පාපයක් වෙන්නේ නෑනේ. තමුසලා කිව්වේ මෙතන උයාපිහාගෙන කන බඩු මුට්ටු තියනවා කියලා. උයාපිහාගෙන කන්නේ? මේ මොකද බත්තම්ම කෙනෙක්? ඔය හැම කිව්වා සර්. ඒ උනාට සර් දැන් ඔය සයිට් එක අහලා පහල. සර් ලස්සන හැඩතල තියෙන තරුණ දුවරු දෙන්නේ කින්න පත්තම්ම කෙනෙක් හොයාගන්න බැරිව උනොස්සේ බැරිව උනෝ දුකසි අපි දෙන්න ඔයා පියාගෙන කනවස්සේ ඕ මස එහෙමද? එහෙම නැත්නම් ඒ පත්තම්මලා ගෙදර ලගිනවා. ඔබ දෙවි ප්‍රශ්නි ගන්නවද? Sir, excuse me, sir. Please, excuse me, sir. Sir, excuse me. Sir, man, excuse me. Kiwe sir, me sir, kara gal ho tam ho den nata nimi, sir. Ah, yes. Mata kiyanne ba muta giyan eh? Anne men pa katawa gane itan ha. Miss sir, me. Ape aluthen hadana ape kantale site ekak thiyenawani. E site ekata man number 1 gedare ekak ginawa. Anna wedda. Ne? Oh, last game. Oh. මේ මොකක්ද තමුසේ නම? සර් මම කැලේගුණි. ඒක තියෙනවද? මොකක්ද සර්? නැතනම් කැලේගුණියක් ගැන කිව්වෙ කැලේගුණි තියෙනවද? ඒක නම් ඉතින් කියන්න දන්නේ නැහැ සර්. හරි 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 තමුසේ බාස් කෙනෙක් කිව්වනේ ගමන්නේ මොකෙක් වුණත්. සර් මේක යන්න කියලා කියනකොට මෙතන මේක තේරුමක් නැහැ මෙතන. යන්න කියලා මේ හරි දැන් තමුසේලා දෙන්නට එනම් දැන් කන්තලේ යන්න ඔක්කොම බඩු දුලා ඇසිර ගන්න ඕ කිල්ල ඈ. හරි. තමුන් එතකොට බාස් කෙනෙක් කිව්වනේ නේද? තට්ටු බිල්ඩින් වල එහෙම වැඩ කරලා තියෙනවද? තට්ටු බිල්ඩින් කියන්නේ සර් මම මේ ළඟදී තට්ටු 35ක බිල්ඩින් එකක වැඩ කරා. 35ක? Very good. Very good, huh? ඒකනේ සර් මං සර්ට රෙකමන්ඩ් කරේ. ඔව් මේ මගේ නන්දගේ පුතා කියලා නම් කීවා කියන්නේ. හොඳයි. මේ දැන් ඔතන මේ තට්ටු 35ක බිල්ඩින්ග්ක් නේද? ඒක කීවෙනි තට්ටුද වැඩ කළේ? සර් මං ඒකේ තට්ටු 35ක බිල්ඩින් එකේ පල්ලෙහාම තට්ටුවේ තමයි සර් වැඩ කරේ. සර් මට කීවෙනි තට්ටුවේ මෙහාට යන්න දැන් මාව නිකන් සසනලා වැවුලලා මාව නිකන් මැරෙන්න වගේ නෝ සර්. මොකක්? ආයේ තට්ටු බිල්ඩින් එක උඩට ගිහිල්ලා වැඩ කරන්න බෑ නේද? කොහමද මේ ඔය වැඩ කරන්නේ? ඈ? ඉතින් සර් මේ ඈ ඒ තට්ටු වලට සර් අනිත් බස්ලව දාන්න. බලලා ගන්න මම බලන්න.
පල්ලේ හතරේ මොන මගුලක් බලාගන්නද බං? ඇයි සර් පල්ලේ හතරේ තමයි සර් හරියටම බලාගන්න ඕන. මොකද ඉතින් අනිත් අට්ටු ඔක්කොම තියෙන්නේ සර් පල්ලේ හතරේ උඩනේ. කවුද බං මේ? නන්දක පුතා නන් නෙමේ. දැන් ඔබ එහෙනම් කිව්වේ මේ පළවෙනි පන්තියේ පෙදරේරුවෙක් කියලා. සර් මං කිව්වේ පළවෙනි තට්ටුවේ හොඳ පෙදරේරුවෙක් කියලා සර්. අනිත් ඒවට නගිනකොට මුටි පොඩි අවුලක් මතු වෙනවා. ඒකයි සර්. තෝ මර කෑවැකෝ අම්මපා. හරි 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 මේ දැන් ඔයට තට්ටු උඩනේ නගින්න බැරි. දැන් ඔයට තනි තට්ටුවක වල හදන්න පුළුවන්ද? පුළුවන් සර්. දෙන්න. ඈ දෙන්න නියමෙටම සර්. අමුදේ දෙන්නම් කියලා කිව්වට දැන් අයිසෙත් දැන් තනි තට්ටුවේ ගෙවල් ගත්තත් ඒවැත් තියෙනවනේ මුදුන් පිච්චි තියෙනවනේ ඈ ඒ ඒව බඳින්න පලංචි වැඳලා උඩ නගින්න එපායි ඔව් සර් ඉතින් පලංචි උඩ නැගගමන් සර් මං කරන්නේ මේව කරලා සර් ඇස් දෙක තද කරගෙන ඉන්න ඉතින් ඇස් පියාගන්නවා ඔව් ඇස් පියාගෙන ඉන්නවා සර් ඔය ඇස් පියාගෙන කොහොමද ගල් බඳින්නේ මොකද බැරි මං ඔය ඕන තරම් බඳලා තියෙන කොහොමද ඔය ඇස් පියාගෙන ගල් ළඹ කරන්නේ ළඹ ඔව් ළඹ කරන්නේ නගින්නත් බැලිනම් පලංචියට නගින්නත් බැන්න කොහමද ඇයි රට්ටු බිල්ඩින් එක වැඩ කරන්න දාන්නේ මම සර් මට කියන්නකෝ සර් ඔය ඔය කියන බිල්ඩිමේ බාස්ලා කීයක් විතර වැඩ කරනවද සර් බාස්ලා ඔව් බාස්ලා ඉතින් අපේ සයිට් වල 50 කට වැඩ වෙනවන් ලාවක 60ක් විතර වැඩ. ඒ කියන්නේ සර් එතකොට අත් උදව් කාරයෝ කීයක් විතර වැඩ කරනවද සර් මොනක්ද මිනිහන්නේ ඇයි සර් බාස්ලා 60ක් විතර වැඩ කරන තැන අත් උදව් කාරයෝ 75ක් විතර වැඩ කරනවා අත් උදව් කාරයෝ 75ක් විතර ඉන්නව මිනිස්සු ආ එතකොට අර 60යි 75යි ඔක්කොම එතන 135යි තව ඩ්‍රයිවර් ලයි ක්ලීනර් ලයි ඔක්කොම 150 පිට සර් මාව ගන්න සර් අයියගේ තමසේ 150 අතර වැඩ කරන තැන තන කකුල එවුල නැතුව උඩට තට්ටුවට නගින්න පුළුවන් මොන පිස්සුද සර් 150 අතර ඉන්න තැනක මං අර පල්ලෙය තට්ටුවක පොඩි කඩයක් දාන ලැවරේ ටිකයි ප්ලේට් ටිකයි විකුණගත්තා සර් ඉතින් මම ගොඩනේ මෝ කවුද බං අම්මප මූණන් නැන්දගේ පුතා නෙමෙයි සර් මූණ නැන්දගේ තාත්තද කොහෙද සෝ මම කෑයකෝ මිරිකලා මිස් මේ අර කන්තලිය අලුතෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකේ මේ ඇස්ටිමේට් ෆයිල් එක දැක්කද? ආ බොඩකින් ආ මේ මොකද මේ? මම ඕක තියලා තමයි නේ වාඩි වෙලා හිටියේ. මම කිසිම නෑනේ. මේ ඇස්ටිමේට් ෆයිල් එක තියලාද ඔයා ඉඳගෙන හිටියේ? ආරිෂෝ ඒක කියලා වාඩි වුණාම උස ගන්නට හරි. මේ මිරිකලා මිස් ඔයාට ඉතා ඉක්මනින් අඟල් දෙක තුනක් උස යන්න වෙයි. එහෙම නැත්නම් මේ වැදගත් ෆයිල් වලට ගරු කරන් ඉගෙන ගන්න වෙයි. ඉස්සෙ මල් වැල්ලා දිනා. මට උස යන්න බෙහෙතක් කියන්නකෝ අනේ. උස යන්න බෙහෙතක් නම් මන් දන්නේ නැහැ. හොඳ කෙමන් නම් දන්නවද? එහෙනම් කියන්නකෝ අනේ ඔච්චර වගේ කරන්න නැතුව. අගේ කරනව නෙමෙයි ඔයාලට කරන්න පුළුවන් වෙයි දන්නේ නැහනේ පාන්දර 4ට නැගිටින්න පුළුවන්ද එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ පාන්දර 4ට අවදි වෙලා වචනයක්වත් කතා කරන්න නැතුව ගිහින් ජිරාෆ් කෙනෙක්ගේ පිටිපස්සේ ගාඩ් දෙක අතරින් මෙන්න මෙහෙම අත දාලා බඩ කිචකවන්න ඕන චල එතකොට උසේ ආයිද අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි ඒ කොහොමද එහෙම උසේ යන්නේ ඇයි අර ජිරාෆ්ට කිචි කෑවෙනකොට ඌ ගහන පයින් පාරට පොල් කරටියක් විතර උස ගිහින් තමයි නතර වෙන්නේ. ෂීට් ෂීට් නෙවෙයි. ඔහොම ගියත් තමයි මුළු ජීවිත කාලෙම මික් වෙලා ඉඳ වෙන්නේ. එච්චරක් විතර. ආ මේ මේසන් ඩබල් මොකද නිකන් පූස දෙකපු කඩුස්ස දෙන්නා වගේ බය වෙලා? ඈ මේ ආන්න කොහාට ඉච්ච මහත්තයා අපි පණන් හතරක් හොයා ගන්න හැදුව විතරයි අපි දෙන්නත් එක්ක අර කාල කන්‍යා වැඩේ කෑවනේ කවුද කාගන්නේ වෙන කවුද ඉතින් අර ආගමිනි සමිතා මොකෝ මෙයා කරේ සර් පොල්ලේ කවද සර්
අත්තට රස්සාවක් ඉල්ලගෙන. අපි ඌට කිව්වා බොස්ට කියලා උඹට රස්සාවක් අරන් දෙන්න. ඈ මේ පොඩ්ඩ කීයක් හරි දීපන් කියලා. ආහ්. ඊට පස්සේ සර් අපි ගියා අපේ බොස් ආම්බේට. මේකට රස්සාව අරන් දෙන්න. ඈ බොස්ට මේක ගියේ කියලා එනකොට එක පාට මැදට පැටිය ආගේ මිනිසා කුරුලෑව. මූදරට කියලා මුල්ල රස්සාව අරන් දුන්නා රූට. අපිට දත පහක් පාන්නේ. ඕ. එනම් බලපතල කේස් එක. මේක මේමයි. අපි එහෙමනම් මිනිහට අමරණු හොත ගුලියක්. හරි. එහෙමනම් තමු මං කියන විදිහට වැඩේ කරන්න ඕන. හරි. මම දැන් බොස්ට කෝල් එකක් අරගෙන දෙනවා. තමු කියන්න ඕනේ බොස් ඔය මිනිස්සයව වැඩට ගෙනාවේ මම. මේ මිනිස්සයා වෙන කවුරුත් නෙවෙයි. මගේ මස්සිනා. ඕකමනි කිව්වේ නේද මම? ඔමල් කිව්වා හරියට හරි. තව පාරක් අවධාරණය කරලා කියනවා. හරි. උඹ මේ මොලේ තමයි බං මොලේ හරිය. හෙලෝ සර්. සර් මම ලෙව කණකේ. සර් ඔය සර් ගාවට ඇවිල්ලා ඉන්න ඔය කෙලේ ගුඩේ. සර් ඔය මිනිහව එව්වේ සර් මමයි. අපි මේ බදාම දයයි. ඔව් සර්. ඔව් ඔව්. ඔහතර රෝයි මගේ මාසිනා. ඔව්. ඔව් සර්. මේ මොකද පසු? සර් කිව්වද මේ මූ එව්වේ තොපි දෙන්නද? එහෙනම් වරේ තොපි දෙන්න ඔෆිස් එකට කියලා කිව්වා. ඒ දන්නේ සර් එහෙම කතා කරන්නේ. එහෙම කතා කළේද? ඔව්. දැන් අර අපි අඹරපු ගුලිය ටික හොතට වැඩ කරලා තියෙනවා. ආ. ඉතින් මම යන්නකෝ ඔෆිස් එකට. ආ. හරි. Thank you very much. නමුත් මම කැහින්තු කියන්නේ. මේ ඔයාට උසමදි නම් ඊට පස්සේ මේ ෆයිල් ගන්න එපා. මගේ කර උඩින් ඉඳ ගන්න. ඒක මොකද? ඒක සර් ආ තංගල් දිනාවද හොඳයි අපි මේ දැන් මට පැහැදිලිව කියනවා මෙයා එක්කන් ආවේ තමසර දෙන්න ඔව් සර් ඔව් නේද හරි දැන් එතකොට මේ ඇවිල්ලා තමසගේ මස්සිනා ආගම් හුම්මගෙන ඉන්නේ ඔව් කියා ඔව් සර් ඔව් දැන් මට කියන්න අත්තරම් පුතේ මේ මිනිහයාට රස්සා ආරම් දෙනවා කියලා තමුසලා දෙන්න මෙයාගෙන් කීයක් ගන්න බලාපොරොත්තු වුණාද? ඈ කිනු 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 ඇත්ත කිනු 10යි සර් කියලා 10 10යි 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 10 පොරොන්දු වුණා මිසක් තාම අතට ගත්තේ නෑ නේද? 10යි 10යි සර් දැන් තමුසලා දෙන්න රුපියල් 10ක් දෙනවා මේ මිනිහට ගමියන් මේ හද ආ ගන්න අතේ උදලි දෙනවා ආ ආ ආ අරගෙන යනවා ගමි ඊළඟ ඔයාගෙන රස්සාව රස්සාව කොහාගෙන ආනේ දැක්කද අහිංසක මිනිස්සුන්ට බල රස්සාවල් දෙනවා කියලා ජරාව කෑවා පව් යකෝ බලන්න දැම්ම පටිසන් දුන්නා ඒක ආන්න ආකිමිඩිස් තමුසගේ සාක්කුවේ තියෙන රුපියල් 1000 මේ දෙන්නට දෙනවා 500 විදාගන්න. මම කොහොමද දන්නේ මගේ සාක්කුවේ රුපියල් 1000 තියෙනවා කියලා? උඹ හිතාගෙන ඉන්නේ මේ ඔෆිස් එකේ CCTV කැමරා හයි කරලා තියෙන්නේ මකුල්වල් වඳින්න කියලාද?